කල්පන සුරංජිත් මෙයයි කරපු දේපල් මෙයයටම පරිසම් දෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ කරපු දේවල් මේගොල්ලගෙන් පස්සේ කරතරෝදයක් වගේ එනවා. ඒගොල්ලෝ කරපු දේවල් වලින් ඒගොල්ලන්ටම විඳවන්න සිද්ධ වෙනවා. මහයි මොන දේ කරත් කල්පනට වැරදි. කලනටත් එහෙමම තමයි. මහයි මොන දෙයක් කරත් කලන කල්පනට මෙයයට වැරදි. ඉතින් මහයිට කිසිම දෙයක් ගමේ කරන්න බෑ. මහයි කරන හැම දෙයක්ම වැරද්දක් විදිහට තමයි මෙයය ගමේ ප්‍රචාරණය කරන්නේ. මේ ප්‍රචාරණ වලටත් අහු වෙන මිනිස්සු නැතුවම නෙමෙයි. හරියට නයනාගේ තාත්තා වගේ. මහිලට කොච්චර ළඟින් නෑදෑයෝ වුණත් නයනාගේ තාත්තා පුළුවන් තරම් මහිලට කරන්නේ හතුරුකම්. ඒ නිසා ඉතින් මහිල කරන හැමදේම වගේ මේ හැමෝටම වැරද්දක් විදිහට තමයි පේන්නේ. එහෙම වෙන්නේ ඉතින් තම තමන්ගේ හිතවල තියෙන ඊර්ෂ්‍යාව නිසා. උඩින් නොකියුවට මෙයාගේ හිතවල තියෙනවා කවදාහරි මහි දියුණු වේවි කියලා. ඉතින් ඒක නිසා තමයි මෙතර ඊර්ෂ්‍යා කරන්නේ. ඒක තමයි ඉතින් ඇත්තම කතාව. හැබැයි ඉතින් අපි එක දෙයක් කියන්න අවශ්‍යයි. මේ අය කොච්චර ලොකු වුණත් මහිට නියපොත් එකින්වත් හිරිමක්වත් කරන්න තවම බැරි වුණා. ඒ ඉතින් මහි ඇත්ත කතා කරන නිසා. සත්‍යයේ බලය කිව්වොත් ඒක නිවැරදි. ඇතැම් ජීවත් වෙන ඇත්ත කතා කරන කාටවත්ම වර්ධින්නේ නැහැ. ඒක ඉතින් සබදාමයේ රිද්මයක්. ඒ රිද්මයට ඉතින් මහිත් හවුල්කාරයෙක් වෙලා. ඒ නිසා තමයි මහිට කාටවත්ම කරදරයක් කරන්න බැරි. සංගීතය අපිට බලා ගන්න පුළුවන් ඉදිරියට මහිට කරදර කරන්න ආපු මේ හැමෝටම වර්ධිනවා. විශේෂයෙන්ම කල්පනට සුරංජිත්ට. ඔයාලට මතක ඇති පහුගිය එපිසෝඩ් එක. මහින කොච්චර පින්නතේ වැඩක් කරන්න කියත් කල්පන එකට අකුල් හෙළුවා. මහින ශ්‍රද්ධාවෙන් කරන්න ගිය දෙයට කල්පන උත්තර දුන්නේ පොළු වලින්. ඒ කල්පන උත්තර දීපු විදිහෙන් කල්පනට විතරක් නෙමෙයි සුරංජිත් ඇමතිරත් විඳවන්න සිද්ධ වෙනවා. කල්පන ඇනවුස්මන් කරන්න ආපු හැමෝටම ගහලා ලිව්වා. ඉතින් මේ සිද්ධියට කල්පන මාට් වෙනවා අනිවාර්යෙන්ම. ඒ විතරක් නෙමෙයි සුරංජිත් ඇමතිගේ යටතේ ඉන්න හින්දා කල්පන සුරංජිත් ඇමතිට මේකට වග උත්තර බඳින්න සිද්ධ වෙනවා. අපි ඉතින් බලමු මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඉදිරි එපිසෝඩ් වලින්. මේ පිළිබඳව ඉතින් ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් ලියන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාන්න අමතක කරන්න එපා. අදත් අපි කියන්නේ නම් ඔබට සුබ දවසක්.